නිලචන්ද දැන්වීම් පත්‍රය ඡන්දය දැමීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි. ඔබ සතුව වළංගු හැඳුනුම් පතක් තිබේ නම් එය ඉදිරිපත් කරලා ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය ප්‍රකාශ කරන්නට හැකියාව තියෙනවා. මම කැමති මේ අවස්ථාවේදී ඡන්ද විමසීම සඳහා වළංගු අනන්‍යතා ලේඛන පිළිබඳව ඡන්දදායකින් සහ අනිකුත් අය දැනුවත් කරන්නට. ඡන්ද විමසීම සඳහා වළංගු වෙනවා ජාතික හැඳුනුම්පත. ඒ සඳහා පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වළංගුයි. ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වළංගුයි. ඊළඟට වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපියේ ඡායාරූපයේ සමග, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අනිකුත් අය සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත. මේ කියන හැඳුනුම්පත් නමෙන් එකක් අනිවාර්යයෙන්ම ඡන්ද පොලේදී ඉදිරිපත් කළ යුතුයි තමන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා ගැනීම සඳහා. ඒ වගේම අපැහැදිලි හැඳුනුම්පත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන මගින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන ලද කුවිතාංශය ආදී ඡායාරූපයේ සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්ද පොලේදී පිළිගන්නේ නැහැ.